අයිබෝවන් දවාදරුවනේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටාන මගින් අද දිනේදි අපි මිලගැහෙන්නේ හයි ශ්‍රේණයේ දවාදරුවන් ඔවුන්ට තොත්තුරු හා සනිවේදන තාක්ෂණය පිළිබඳව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මෙම පාඩම් මාලාව සකසවිී ඇත්තේ ගැටලු හඳුනාගැනීම පිළිබඳවයි පාදම් මාලාව අවසානයේදී ඔබ ගැටලු හදුනාගන්නවා. පියවර අනුක්‍රමයක් ලෙස ගැටලු විසඳීමේ ක්‍රමවේදද හඳනාගන්නවා. At the end of this session you will be able to identify the problem. identifie the process of problem solving as a step series of steps. අපි දැන් ගටලු විසඳමු. Let's solve problems. පිටිවිවස්ථාවලදී විධ ගැටලු තියෙනවා විස දන්න. ඔගුළ දන්නවා සමහර වෙලාවට පාසල්ලේදි ගැටලු ඇත්වෙනවා. සමහර වෙලාවට බස කියන කොට යනකොට ගැටලු තියෙනවා. නිවසේ දිකොච්චර ගැටලු තිෙනවාද.. Home School Special working with Meta mathematicalal problems ගනම් පාඩ කරනකොට. නම් පාඩමිකිරදෙනන ගැටලුවු වැඩි ඒවාගේ මයි ඔන්න කාවුගලන්ට පාසලේද ඇරිලා බස්සෙකි ගෙදරෙන්න්න වනාම අන්න ගැටලුවක් ඇතිවෙන ඕගේ විිවිධ ගැට්ටලු තියෙනවා අපිට විසඳ ගන්න. ඔන්න දැන් අපි කතා කරන්න හදන්නේ මේ වගේ සරල ගැටලුවක් පිළිබඳවයි ගැටලුව එක අපි නිවසට යාලුව ඇවිල්ලා අම්මගේ අමුත්ව ඇවිල්ලා අම්ම මට කිව්වත් තේහ දන්න කියලා. Visitors have come to my home mother told me to prepare some tea prashnaya neda isn't it a problem to you yes because you haven't done this before kalin karala nete nisa onna mata gataluak hari api gataluwa let's solve problems gatalu visandanna monawada one karanne what is needed to make tea දවා සීනවශ්‍යයි. ඒවගේම තේකොලදා වශ්‍යයි. ඒවගේම ඔයලා දන්නවා මෙ තේකොළදාලා එකට එකතු කරලා වක්කරගන්න උනුවතුරාවශ්‍යයි. දැමි ඔක්කොම එකද කලවන් කරන්න අපිට ජෝකුවක් ඕනේ. කෝපයක් ඕනේ අපිට පිළිගන්වන්න. එනම් මේටික තමයි අපිට අවශ්‍ය කරන දේවල්. තැම් බලමුකෝ මොකද අපි කරන්න මේ ටික එකතු කරගෙන. මුලින්ම අපි මේ ගත්තු අමුද්‍රව්්‍ය ටික එක් තැනකට ගන්නවා. ඉන්පස්සේ මේ ගත්තු අමුද්‍රව්‍ය ජෝගුවට දාලා හොඳට කලවම් කරනවා. කලවන් කරලා ඉවරුුණම මොනවද ලැබෙන්නේ. පෙරාගත්තම කලවන් කරලා කෝපිකට රසවත් තේකෝප්පයක්. සීනිි තේකොල්ල උනුුවතුර ජෝගුවදාලාවම් කෝප්පයට පෙරාගත්තම තෙලස්ස. වෙන් ශුගග සම් boiling water. අපේ ගැටල විසඳනා්ල අපි තව මේ වගේ කැටල බල ශාශ්‍යයක් ගැන සාකච්ඡා කරමු.ගැටලුවක් විසඳීමට ප්‍රථම ගැටලුව හොඳින් අවබෝධ ගර ගත යුතුයි. සෑම ගැටලුවක් විසඳීමකටම ආධානයක් ප්‍රධානයක් හා සැකසීමක් තියෙනවා. තෙරුම් ගත්තාද. මොකද වෙන්න ඕනේ කැටලු විසිදන්න කලින් අපි මේක අඳුන ගන්න ඕනේ කද ගැටලුවට අපි කැටලු විසිධන්න ලබල දෙන්නේ. ඊට පස්සි කෝමද මේක ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ අවසාන අපට මොනුවද ලැබෙන්නේ. ඒ නම් අපි බලමු මේ අපි දැන් කතා කරපු. ආධාන ක්‍රියාවලිය පති ආධානය කියන් ක්‍රියාවලිය කියන්නේ පසෙ. ප්‍රතිධානය කියන්නේ output. ආධානය කියන අපි සර්ලව නිර්වාර්චනය කරෝත් ගැටලුව විසිදීමට අවශ්‍ය වන දේ. What is needed to solve problems is input? ගැටලුව විසිඳීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය the process. ්‍රාවලිය කියලා කියන්නේ අන්නේ එකට දවේ සල්විී ප ගැටිලු විසිදීමෙන් ලැබෙන පසුව ැබිෙන ප්‍රතිඵලය රිසල් ඊසාාව් එහමනැත්නම් ප්‍රතිානය අපි සිංහලින් කියනො ප්‍රතිධානය. එමැ ග්‍රි් වලින් කතාකරොත්ප කියන ් කියලා. එහනං අපි සල කතා කරපුූ තේසදීම ක්‍රාවල ද අප ක්‍රියාවල දන ගැටල ක් කලා. මිහිත් තියෙනවා ආධානය ප්‍රතිධානය සහ ක්‍රියාවලියයක්. අපි මේක වෙනවෙනම හඳුනගම්මු. Lets input output and the process in making T. ධය. උවදේන අපේ ආධාන වෙන්න inputස් වෙන්නේ සීනි තේකොල උනුවතුර ජෝකුවක් තේකෝපයක්. sugar. .. ඉම් ක්‍රියාවලියයට සීණතය කොල්ල උනුවතුර අවශ ප්‍රමාණයචෝ ගඩදාලා දිය කරල්ලා තේකෝපපේට පෙරා ගැනීම තමයි අපේ ක්‍රියාවලිය. එකන අපි ක්‍රියාවක් හැටට සිදු කරන්නේ. sugar leaves, boiling water into a chak, will, into a cup. That is the process. අවසානයයක් අපට ප්‍රතිධානයක් ලැබෙනවා. රසවත් තේකෝපපය.ගැටලුව දෙ. අපි මෙන්න තවත් ගැටලු දැක් සාකච්ා කරන්නේ හදන්නන්නේ ඔන්න මම ගැටලුව දෙක සාකච්චා කරනවා දෙවැනි ගැටලුව පිළිබඳව. හිට මගේ තාත්තද උපන්දිනේ. කේකක් හදන්න මට හිතුුණා. එහෙමන ැ තාර් හැම දාමකේක ොයාල ි පන්දිනයටගේනවා. යාගු පන්දිනයට ගේෙක් ගන සල්ලි නෑන අපි අතේ අපි මොද කරන්නේ අපි කක් හදනවා.ස් tomorrowයික් ගැටලුවක් තමයි අපි ගැටලුව විිසඳමු Let දැන් අපි මොකදද මුලින්ම කරන්නේ කක් හදන්න මනුවද ඕනේ කියලා අපි බලන්න ඕනේ. මේක් විුග සීනය අවශ්‍යයි. පිටි අවශ්‍යයි. ඉළඟට අපි දන්නවා බට රෝණේ. විනි බ and එ මෙම තමයි අමුද්‍රව්‍ය. දැන් කෝහමද මේ ක්‍රියාවලේ සිද්ධ වෙන්නේ කියල බලමු. අපේ අර මේ කතාකරපු අමුද්‍රාව්‍ය ටික එකයන්නේ සීන බටර් බිත්තර පිටි. ඔක්කොම එකට අරගෙන භාජනයකට දාලා. හොඳ ි්‍ර කරගත්තම. මිශ්්‍ර කරල විතරක් මද එක කෙක් ්‍රේකටදා ගන්න තෝන නේද. ෙක්්‍රේකට දාලා ඉන්පස්සේ පුලුස ලගත්තම මොකද්ද අපට ලැබෙන්නේ. අන්න රසවත් කේක් ගෙඩියයක් අපිට ලැබුණ. එන අපි දකිනවා මේක්‍රියාවලිය මෙම. වෙන් බට ශුග ෆලා එක් මික් වල් ඉන්න බල්.ෝ පුදදේමන්න ෙක්්‍රේ බෙක්නආන්ස් රඩ. දැන් මේ කක් හැදීමේ ක්‍රියාවලිය ඇති ආධා ප්‍රතිධානසා ක්‍රියාවලිය කුමක් දැයි පෙන වෙනම හඳුනගමු. පුතල දුල මතකතියාගන්න ඕනේ දැන් අපි මේ කතා කරන්නේ තොර්තුර්තාක්ෂණය පිළිබඳව පාටමාලාවා.ඒක් හැදීම පිිබඳ ග්‍ර ආර්ථික විද්‍ර්‍යා පිදිිබඳව නෙමේ එන අපි මේ හැම ප්‍රශ්නයක් පිළිබඳවම ගැටලුවක් පිළිබඳව ගැටලු විශ්ලේෂණය කිරීමක් කරන්නේ. එ තුළින් ත ඒ සඳා තමයින හැම ගැටලුවකම ආධානය ප්‍රතිධානය ක්‍රියාවලිය විිච්ලේෂණය කරලා වෙෙන් මෙෙන්ම හදනගන්න අපි උත්සාහගන්නේෙයි input output, in making එනම් ආධානයී පිබට විිත්තරක් භාජනයක්යා ි එක එකතු කරලා අපි ක්‍රියාවලියක් ඇැටියටදාකිෙනවා සීනි පි බටර් බිත්තරය න මුද්‍රාවය භාචනයකර දාලා හොඳින් මිශ්්‍ර කරලා කෙක් තැටියට උඳනට දමල පුළුසා ගැනීම අපි දක්කිනවා ක්‍රියාවලියක් ඇැටට ප්‍රෝසෙස් එකක් ැටියට. අන්න අපි ක්‍රියාත්මක වුණු තැන. අවසානයේ ප්‍රතිධානය එහමැත්තං අවු්පුුට් හැටියට අපිට රසවත් කෙක්කෙටියක් ලැබෙනවා. මීළඟ ටපි බලමුූ. න්ති ති කල්ලට ඇති ව ගටලු දෙ අපි කතා කළේ නිවසේදි ඇතිවෙන ගැටලු පිළිබඳවනි න්න අපි බල්ලමු දෙ අපේ පාසලේදී. පන්තියේදී අපිට ඔන්න සරල්ල ගැටලු මත්තුවෙනවා. ඔන්න ගැටළුවක්. පන්තිය ගනම් පාඩම. ඉලක්කම් දෙක් එකතු කිරීම පුතාලරතියන්නේ ලක්කම් දෙකක් එකතු කරන්න ගනම් පාඩමේද. අපි බලමු මේ ගැටලුව කොහොමද බිසඳන්න කියලා. ලින්ිම මොවදි කරන්නේ ඉස් සැලකෙත් මත ැඇති ඔගොලන් අපි විඳබවාකාට එකතු කරන්න මොනවද ඕනෙ කියලා අපි හොයාගන්න ඕනේ එනම් මොනවදම එකතු කරන්න ගණනය කරන්න අවශ්‍ය කියල හිතන්නේ අංකන එකතු කරන්න කියන්නේ ගනන් අංක දෙකක එකතුව ලබා ගැනීම එනං අපිට අවශ්‍ය වෙන්නේ අංකරඒ නං අපි මේක ක්‍රියාවලයක් හැටියට දකිමු මුලින්ම අපි අංක දෙක ලබාගත්තා ඊළඟට මොකද කරන්නේ මේ අංක දෙක එකනෙකට අපි එකතු කලා. දැම් මොකද අපි කරන්නේ අපිට අවසානයේදී ලැබෙනවා උත්තරයා. පිළිතුරක්. අන්න ප්‍රතිඵලය. අපේ ප්‍රතිඵය ඒ අක දෙ මෙ ලැබෙන උත්තරය. පිළිතුර. ඒනම් අපි දකිනොයි ලක්කන් දෙකා එකට එකතු කලාම අපට පිළිතුරක් ලැබෙනවා. ව 2 Numberගෙද වීගෙද අන්ස. මෙම ක්‍රියාවලේ ලක්කම් දෙකක් එකතු කිරීමේ ක්‍රියාවලියයේ තියෙනවා ආධානය ප්‍රතිධානය සහ ක්‍රියාවලිය.බවිම හඳුනා ගැනීම. Letsify input Pro process and output of Add 2 Number input හැටියට අපි ද කිනවා එමනත්තම් ආධානය හැියට අපි දකින්නේ අංක දෙක input is පස ක්‍රියාවලිය වෙන්නේ අංක දෙක එකට එකතු කිරීම. Number ප්‍රතිධානය එනම් ප්‍රතිධානය වන්නේ එකතුව. හොඳයි ඊළඟට වලමු තවත් පන්තියේදී පාසලේදී උගලන්ට ඇතිවෙන ගනිතමය ගැටලුවක් විසද ගන්න. සුදුකෝනාශ්‍රේක වර්ගඵලයේ සෙවීම තමයි මීළඟ ට අප්පිට සොයන්න තිය ක ලැබෙන කැටලුව. සුජිකෝනාශ්‍රයක වර්ගඵලය සෙවීම. find the Aරි rectangle is අපි කැටලුව විසඳමු. පුතාලට මත කැති අපි ඉසල්ලම්මමකක්ද කරන්න ඕනේ. සුජකෝනාාශ්‍රේක වර්ගඵලයේ සෙවීමට මොනවද ඕන කරන්න කියලා අපි මුලින්ම හඳුනගන්න ඕන. is needed to find the area of rectangle. අපිට අවශ්‍යයි අපේ සුජිකෝනාශ්‍රේදික පලල. ව the length and the bread of our rectangle. දිග ප අපි එක කොටසකට ගන්නවා. ඉන් පස්සේ මේ අපේ දිගත් පලලත් අපි එකන එක වැඩි කරනවා. වැඩිගරාට පස්සේ ගුණකරාට පස්සේ අපිට වර්ගඵලය ලැබෙනවා. එහෙනම් අපි මෙන්න මේ විතියට සර්ලව මේ දේ කියනවා. දිග සහ පලල ගුණකරගත් තම සුජකෝනාශ්‍රයක වර්ගඵලය ලැබෙනවා කියලා. ව Land and Bre. ල්ල හොදයිඉහ අපි බලමුෝ මේ ශෘජිකොන්නාශ්‍රයේ වර්ගපලය සැවීම ක්‍රියාවලයේ දීද ආධානය ප්‍රතිධානයසා ක්‍රියාවලියවෙුවෙන්ම හදුනාගන්න let ආධානය එමනතම්ඉ ආදානයවෙන්නේ මොනවද සුජකෝනාශ්‍රීද දිග සහපලල length of the rectangle ක්‍රියාවලිය දිග සහපලල ගුණ කිරීම මල්ියි length ප්‍රතිධානය වෙන්නේ ත්‍රජකෝනාශ්‍ර වර්ගඵලය හොඳදැන් අපි කැටලු කීපයක් එකදිගටම හඳුනා ගත්තා ඳනගැ තරක් මදේ එහැම ගැටලුවකම තියන ආධාන එතවාගේම සකස් කිරීම ප්‍රතිධානය කුමද්දාදියත් අපි වෙෙන්වෙන් මශයෙන් හඳුනා ගත්තා. එනං තැන් ඊළඟට අපි බලන්නේ අද පාදම පිළිබඳව ඔයා අවබෝධගත් අවබෝධය කරගත් ප්‍රමාණය කුමත්ද කියලා බට දැන් පරීක්ෂා කරගන්න අවශ්‍යයි. Let check understanding of today's lesson. යිඉදැන්ම පළමුුවවෙෙන ගැටලුව පුතාලට යොමු කරනවා. මේ ගැටලුව ඔබලු සඳහායි. ඕගුල්ලො තමයි මේ ගැටලුව විස දන්නේ. මට මම කියන්න හරිද නැද්ද කියලෙන ගන්න දේපුති පැනක්කොලයක් පැන්සලා කරගෙන. දියන්න පලන්න මං මේ කැටලුව විසඳන්න අපි පළමුූලම අරකේහදනකොට ඒමනැත්තං තේහදන කොට ්‍රජකෝනාස්ට්‍රික වල්ග පලේසෝ එන කොට අපි විධා අපි ඒවා පිවර පියවරින් පියවර එ ගැටලු විසඳවා. අන්නේ ආකාරයට මං මේ ඊළඟට දෙන පුතාල දුවල වෙනුවෙන් මම මේළඟට දෙන කැටලුව පුතාල දුවලා විසඳන්න මං වෙනුවෙන් නේ ඔගතුකට අපි බලමු මේ හරියට මේ දෙේකරාද කියලා පවිස්සාකච්ඡා කරල බලමු. න්න පුතා ලග දුවල් ලගේ ගැටලුව. මින්නමීමයි. නිවස වටේ තාප්පයක් තියෙනවා. තැන් හොයාගන්න ඕනේ තාප්පේ සම්පූර්ණ දිග අපිට. length of the wall around the house දැන් මට අවශ්‍යයි පුතාල හොයලා දෙන්න නිවස වටේ ඇති තාපේ සම්පූර්ණ දික. නැ මොල්කදහිනම් මුොලිින් අපි කරන්න ඕනේ ගැටලු විසිදන්න හදන්නේ. කැටලු විසිදන්න කලින් ඔන්න. අපි හොයා ගන්න ඕනැ ේ ල්්ද පබ්ල මේ තේචකය තමයිඉන්නේ. මේ ශේචකිද මේ අවස්සාවිධ්‍ය අපිමිකද කරන්නේ කැටලුව වෙසඳන්න අවශ්‍යදේ මොනවද කියලා හොයාගන්න ඕනේ.න හොඳයි. දැන් හොයාගත් අද හරේ. බලමු ඔයාගිපිළ තුර නිමරදිදද කියලා තා්පේ දිග අවශ්‍යයි තාපයේ පලලා අවශ්‍යයි. ඔන්න දිග හම්බුණ එනම්. ඊඟවද ඊළඟ ස්ෙප්ිකෙද ඊළඟට අපි මොනෝද කරන්න ඕනේ අපි දැම් මේ ගැටලුව වෙස දන්න සොයා ගත්තු දේවල් අවශ්‍ය කරන දේවල් එක ගොඩකට ගන්න ඕනේ. පුතාලට මත ඇති අපි අවශ්‍ය කරන දේවල් වම් මත පැත්තේ ොකල්ලාන්ගේ මේ හ පැත්ති මේ ගොඩට ගත්තවම් මත පැත්ති දකිනකොට. ඊළඟට මොකද අපි කරන්නේ. මේ සොයාගත්තු දේ අපි සකස් කරන්න යොමු කරනවා. එහෙනම් ඉසලාපි සුජකෝනාාශ්‍රයේභර්ග පලේසේ වුවබගේ. දැන් අපි හොයාගන්න ඕනේ අපේ මොකද දවශි වෙන්නේ. අපි අපි හොයාගන්න යන්නේ අපිට වටේම තියන දික. ඒ අපි මොකක්ද භාවිතා කරන ක්‍රමවේදය දිකයි පලලයි. ට එකතු කරලා අපි මොකද කරන්න ඕනේ දෙකින් ගුණ කරන්න ඕනේ. එතකොට නේද අපිට මේ තාපය වටේම තියන දිග හමුවවෙන්නේ. සම්පූර්ණ දිග අපිට හමුවවෙන්නේ. එනම් අපි කියනවා දිගසා පලල එකතු කරලා දෙකෙන් ගුණ කරගත්තම තාපයේ සම්පූර්ණ දිග ලැබෙනවා කියලා. ව length and together and by 2 The total length of the wall is ready. ැ මෙ තන තියෙනනෝ දිගක ක්‍රියාවලිය මේ කතා කරම දිග කොටසක් දිකට කතා කර දැම් මෙන් කරන්න ඕොනෙමකක්ද. මේ දැන් පුතාලා සොයාගත්තු මේ ගත්්‍රී ගත් කරපු ක්‍රියාවලිය වෙෙන්වෙෙන් වශයෙන් දකින්න හදන්නේ. මෙහි ආධානය කුමක්ද මෙහි ප්‍රතිධානයමුකක්ද මේ ක්‍රියාවලිය කුමක්දක නිවස වටේ ඇති තාපේ සම්පූර්ණ දිගදිවීම සඳහා ඔයාගේ ආධානමොනවද. ඒක ක්‍රියාවලිය කුමක්ද. එම් ප්‍රතිධානය කුමක්ද කියලා උන දැම්පුතාල දකින්න හදන්නේ. ආතානය වලන්න පුතාල ලියපු විදිිය හරිද කියලා තාපේ දිග සහ පලල. ක්‍රියාවලිය දිග සහ පලල එකතු කර දෙකෙන් ගුණ කිරීම. length and and by ප්‍රතිධානය තාේ සම්පූර්ණදික. outව්පු් එක හෙනං length of the ව තව ගැටලුවක් දැංහර ගැටලුව හරිද බලන් ැ ැටලු විසඳු විදිිය දැන් පුතාලට අවබෝධයක් තියෙන්නඕන. ගැටලුව විසඳුවක්. දෙැ බලමු තව ඇ ි වලනම තව ගැටලුවක්ත්ේවා පුතාලට. තැන් තියෙනවා අංක දහයක සාමාන්‍ය සෙවීම. ැම් පුතාල දුල කරන්න ඕනේ අංක තය සාමාන්‍ය සොයන එක ෆන් නම්පස්. අපි දන්නවා කොච්ච රංක තියෙන මද. අංක දහයක් තියවා. සොයන්න වෙන්නේ සාමාන්‍ය. හොදයි. අපි දැන් ගැටලුව විසිඳන් න්නහ දන්නේ. මුලින්ම කද්ද අපි කරන්න නේ. ගැටලුවංක දහයක්ක සාමාන්‍ය සෙවීමට මොනවද ඕනෙ කරන්නේ කියලා මුලින් හඳුනගන්න ඕනේ. What is needed to find the average of 10 Number? එක තමයි අපිට මුලින්ම දැනගන්න ඕන වෙන්නේ. මොනවද ඇත්තට මෝනෙ වෙන්නේ.. අංක දහයක්නේ ඒන අපිට ඕනෙ වෙන්නේ අංක බල්ලන්න දුලපුතාලාගේ තීරණය හරිද කියලා අංක. ඔන්න හ නං දුියපුත්තේ අපි මේ අංකවලට මොකද කරන්නේ කියලා දකිනවා. තැන්. ඊළඟට අපි දකින්නේ අප අංක අපි මොකද මේ කරන්න හදන්නේ එක ස්ථානයට ගන්නවා. අංක දහය එක තැනකට යොමු කරගන්නවා. ඊට පස්සේ මොකද මේ කරන්නේ මේ අංක දහයට අපි දැන් හොයන්න වෙන්නන්නේ සාමාන්‍ය. අංක දහයි ටක්ගල් අපිට සාමාන්‍යය හොයන්න බෑනි. අංක දහය එකට එකතු කරගන්න ඕනේ. එකතුව ලබා ගන්න ඕනි ඇ් Ten, e Eka e ten Number. ඊට පස්සේ මේ සම්පූර්ණ එකතුවමොක දපි කරන්නේ දයි පිදන්න ඕනේ ඇරජ්ික නොෝයන්න තින් have find. So have to total 10 numbers අපිට අවසානයේදේ සාමාන්‍ය ලැබෙනවා. අංක දායකතු කරලා දහයිම් බෙදාගත්තම සාමාන්‍ය. අංක දහයක සාමාන්‍ය ලැබෙනවා. අංක දහයක සාමාන්‍ය සෙවීම ක්‍රියාවලයේ ප්‍රතිධානය ක්‍රියාවලිය කුමක් දැයි ඔන්න දැන් අපි හඳුනාගන්න හදන්නේ. ආධානය අකද ක්‍රියාවලිය අංක දහය එකට එකතු කර දහයෙන් බදීම. ප්‍රතිධානය අංක දහයක සාමාන්‍යය.put ten Number, 10 of 10. හොඳයි අපි අද ගටලු සාකච්ඡා කලා ඊළඟ තවසේදී බලාපොරොත්තු වෙනවා පුතාලදූලත් එක්ක මේ අද මේ සාකච්ඡා කරපු ගැටලු අවබෝධ කරගත්තු ගැටලු විශ්ලේෂණය කරගත්තු ගැටලු ආශ්්‍රය කරගෙන ආධාර කරගෙන ඊළඟ දවසේ පාඩම් මාලාවට එකතු වෙන්න. එකයන්නේ. අයවස්සර පුතා ලදූ ලගේ තොත්තුරහ සන්නනිිමදන තාක්ෂණ විෂයේ පහ ඒකයේ පහත් දෙක කොටසට අපි ඊළඟ දවසේදී එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. හොදයි අයිබෝවන් දුවේ පුතේ